දවසක් ඔයාලා හැමෝටම UGK Vlogs YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද දවසෙත් වටිනා වීඩියෝ එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය පෙළ චිත්‍ර විෂයට අදාළ පාස් පේපර් සාකච්ඡාවේ තවත් ප්‍රශ්න පත්‍රයක් අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 2020 ඕ ලෙවල් පාස් පේපර් එක චිත්‍රකලාව පාස් පේපර් එක තමයි අද දවසේ සාකච්ඡා කරන්නේ. අපි බලමු මොනවද ඒකේ තියෙන ප්‍රශ්න කියලා. හොඳයි මේ දක්වලා තියෙන්නේ රූප සටහන. එතකොට පහත සඳහන් ඡායාරූපය අසුරු කරගෙන අංක 1 සිට 5 ක් ප්‍රශ්න වලට හිස් දැන් පුරවන්න කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ විදිහට පළවෙනි ප්‍රශ්නෙට ගොඩක් දුරට ඉන්නේ මේ වගේ රූප සටහනක් ඡායාරූපයක් දීලා ඒ ඡායාරූපයට අදාළව ප්‍රශ්න පහක් අහනවා. හරිම ලේසි මේක. හිස් දැන් පුරවන්න තමයි තියෙන්නේ. බලමු ප්‍රශ්න මොනවද කියලා. පළවෙනි ප්‍රශ්නය ගම්පල යුගයට අයත් මෙම ගෘහ නිර්මාණය හිස් දැනක් විහාර සංකීර්ණයට අයත්ය. ගම්පල යුගයට අයත් මෙම ගෘහ නිර්මාණය විහාර සංකීර්ණයට අයත්ය. එතකොට මේ හිස්තැනට එන්නේ ගඩලා දෙනිය කියලා. ගම්පල යුගයට අයත් මෙම ගෘහ නිර්මාණය ගඩලා දෙනිය විහාර සංකීර්ණයට අයිති කොටසක් හැටියට තමයි ඒක හඳුන්වන්නේ. දෙවැනි එක මෙම ගෘහ නිර්මාණය හිස්තැනක් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද්දකි. ඒකට හිස්තැනට එන්නේ ගණේෂ්වරාචාර්ය. තුන්වෙනි ප්‍රශ්නය මෙය දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ කලා ලක්ෂණ පෙන්වයි. දකුණු ඉන්දීය හිස්තැනක් ගෘහ නිර්මාණ කලා ලක්ෂණ පෙන්වයි. ඒකට මේ විහාරස්ථානයේ දකින් ලැබෙන ගෘහ නිර්මාණ ලක්ෂණ බැලුවාම දකුණු ඉන්දීය විජයනගර ගෘහ නිර්මාණ කලා ලක්ෂණ තමයි පෙන්වුම් කරන්නේ. ඒකට උත්තරේ තමයි විජයනගර. හතර මෙහි සුවිශේෂත්වය වන්නේ හිස්තැනක් මාධ්‍යයෙන් නිමවා තිබීමයි. ඒකට මෙහි විශේෂත්වය හැටියට සැලකෙන්නේ ඒකට අදාළව එන උත්තරේ හිස්තැනට අදාළ උත්තරේ වෙන්නේ ශෛලමය නැත්නම් කලුගල්. මේ විහාරස්ථානයේ තනිකරම කලුගල් මාධ්‍යයෙන් නිර්මාණය කරපු විහාරස්ථානයක්. පහ මෙම ගොඩනැගිල්ලේ හිස්තැනක් දක්නටදී නටන්නන් හා වයන්නන් දැක්වෙන කැටයම ජීවයෙන් හා චලනයෙන් යුක්තය. ඒක දකින්න ලැබෙන්නේ ඒ කැටයම දකින්න ලැබෙන්නේ ලැබෙන ස්තන තමයි ලියන්න තියෙන්නේ. ස්තනට දාලා උත්තරේ වෙන්නේ පාදමේ. පාදමේ ඒ විදිහට කොහොම ලේසියෙන් උත්තර ලියන්න පුළුවන් ඒ ඡායාරූපය අසුරු කරගෙන මේ ප්‍රශ්න පහට. එතකොට ඒ ලකුණු පහම ගන්න පුළුවන්. හරි එතකොට කෙටි උත්තර තමයි මේවට සපයන්න තියෙන්නේ. හරිම ලේසි මේ කොටස. බලමු අපි අංක 6 ඉඳලා අංක 6 සිට 10 තෙක් දී ඇති ප්‍රශ්න වලට කෙටි පිළිතුරු සපයන්න. කෙටි පිළිතුරු ලියන්න තමයි මේකෙත් තියෙන්නේ. අංක 6 තියෙන්නේ හින්දු කෝවිල් ආශ්‍රිතව ඇතා අශ්වයා සිංහයා යන සත්ව සංකල්පයෙන් නිම වූ කුළුණු ආධාරක මූර්තිය කුමක්ද? හින්දු කෝවිල් වල තමයි මේ නිර්මාණය තියෙන්නේ. මේක කල්පිත රූපයක්. ඒක හඳුන්වන්නේ යාලි රුව හැටියට. යාලි රුව නමින් තමයි හඳුන්වන්නේ. හත්වෙනි ප්‍රශ්නේ පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව නිරූපිතයයි සැලකෙන ශෛලමය ආපද්ද හිටි බුද්ධ ප්‍රතිමාව කුමක්? පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන් නිරූපණය වෙන බුදු පිළිමයක් තියෙනවා. ඒ බුද්ධ ප්‍රතිමාව කුමක්ද කියලා තමයි අහන්නේ. පොළොන්නරුව ගල් විහාරයේ හිටි පිළිමය තමයි මේකට උත්තරේ. නැත්නම් උත්තරාරාමයේ හිටි පිළිමය. අටවෙනි එක යාපනයේ සට්ටනාද ශිව දේවාලයේ සිතුවම් කොට තිබූ සුදු කුකුලා නම් සිතුවම නිර්මාණය කළ ශිල්පියා කවුද? සට්ටනාද ශිව දේවාලයේ චිත්‍ර රාශියක් ඇඳලා තියෙනවා මේ ශිල්පියා. ඒ අතර තියෙන සුදු කුකුලා කියලා චිත්‍රයක්. ඒක නිර්මාණය කරපු ශිල්පියා කවුද කියලා තමයි යන්නේ. තාවඩිමු තුරේ සාමි තමයි ඒ ශිල්පියා වෙන්නේ. නවවෙනි එක ඉන්දු නිම්නයෙන් හමු නලංගන රුව නිර්මාණයේදී භාවිතා කොට ඇති ශිල්ප ක්‍රමය කුමක්ද? ඒ නලංගන රූපය ලෝකඩ මූර්තියක්. ඒක නිර්මාණය කරන්න භාවිතා කරපු ශිල්ප ක්‍රමය මොකක්ද කියලා තමයි අහන්නේ. වාත්තු ශිල්ප ක්‍රමය තමයි ඒකට උත්තරේ වෙන්නේ. ලෝකඩ වාත්තු නැත්නම් ලෝහ වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමය. 10 ට්‍රැක්සිටෙල්ස් නම් ශිල්පියා විසින් නිර්මාණය කළ හර්මිස් හා ඩයොනිසස් නම් මූර්තිය අයත් වන්නේ කුමන යුගයටද?
ප්‍රැක්සිටෙල්ස් කියන ශිල්පියා තමයි මේ හර්මිස් ආඩයිනිසස් කියන ග්‍රීක මූර්තිය නිර්මාණය කරේ. ඒ ග්‍රීක මූර්තිය නිර්මාණය කරපු ඒ යුගය අහන්නේ මෙතන ඒ මොන යුගයටද අයිති වෙන්නේ කියලා. ඒකට එන්න උත්තරේ තමයි සම්භාව්‍ය යුගය. ක්‍රිස්තු පූර්ව 330 320 වගේ කාලයට අයිති සම්භාව්‍ය යුගයට තමයි අයිති වෙන්නේ. ඊළඟට අපි බලමු 11 ඉඳලා තියෙන්නේ 15 දක්වා තියෙන ප්‍රශ්න පහට නිවැරදි පිළිතුර තෝරලා ඒ යටින් ඉරක් අඳින්න. ඒකත් ගොඩක් ලේසි ප්‍රශ්න ටිකක්. ඔය කෙටි උත්තර තමයි මේව දීලා තියෙන්නේ. එතකොට ඒකේ උත්තර ටික දීලා තියෙන උත්තර හතරක් දෙනවා. ඒ උත්තර හතරෙන් වඩාත් ගැළපෙන වඩාත් නිවැරදි පිළිතුර තෝරලා ඒකට අදාළ උත්තරේ යටින් ඉරක් අඳින්න තියෙන්නේ. එතකොට මේකේ දිසලකිලිමත් වෙන්න ඕන වාලා. ඒ ඉරි ගහන එකේ සමානලට එක සමාන වගේ යන උත්තර දෙකක් හෝ තුනක් තියෙනත් පුළුවන්. හරි ඒක නිසා වඩාත්ම ගැළපෙන පිළිතුර මොකක්ද කියලා කලබල වෙන්නේ නැතුව වඩාත් ගැළපෙන නිවැරදිම පිළිතුර මොකක්ද කියලා හොඳට කියවලා තේරුම් අරගෙන මේකෙදි ඉරි ගන්න බලන්න ඕනේ. මොකද මේකත් ගොඩක් ලේසි කොටසක්. 11 වෙනි ප්‍රශ්නේ මහනුවර දළදා මාලිගා සංකීර්ණයට අනන්‍ය වූ සුවිශේෂී ගෘහ නිර්මාණ අංගය වනුයේ. දළදා කුටියයි, මගුල් මඩුවයි, වත්තිරිප්පුවයි, උල්පැන් ගෙයි. ඔය තමයි උත්තර හතර. එතකොට බලන්න මේ ඔක්කොම දළදා මාලිගාව සංකීර්ණයට අයිති වෙන ඒවා තමයි මෙතන ගොඩක් ඒවා තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේ සමාන උත්තර ළඟින් යනවා වගේ උත්තර තියෙනවා කියලා. ඒක නිසා ඒකේ වඩාත්ම සුදුසු වඩාත්ම ගැළපෙනම පිළිතුර විදිහට අපි තෝරගන්න ඕනේ. ඒකේ එන උත්තරේ තමයි පත්තිරිප්පු තුන්වෙනි. එතකොට දළදා කුටියත් ඒකට අයිති. මගුල් මඩුවත් අයිති. දැන් මෙතන අහන්නේ ගෘහ නිර්මාණ වලින් වඩාත්ම විශේෂ ගෘහ නිර්මාණ අංගය. ඒක දළදා මාලිගාවේ තියෙන විශේෂ ගෘහ නිර්මාණ අංගය තමයි පත්තිරිප්පු. පිළිතුර එන්නේ තුන. 12 වෙනි. අනුරාධපුර යුගයේ අශෝකාරාම විහාරස්ථානයට අයත් පන්කුලිය පිළිමය උත්තර හතරක් දීලා තිනවා. සමාධි සුවයෙන් වැඩ සිටින හිමි පිළිමයකි. මහමෙවුනාවේ සමාධි පිළිමයට සමාන වූකි. අප්‍රකට මුද්‍රා ප්‍රකාශිත සුවිශේෂී පිළිමයකි. ධර්ම දේශනා කරන ස්වරූපයක් ප්‍රකාශිත පිළිමයකි. එතකොට මේකට පිළිතුර වෙන්නේ මොකක්ද? 12 වෙනි ප්‍රශ්නයට දාලා උත්තරේ වෙන්නේ 4 වෙනි පිළිතුර. මොකද ඒ පිළිමය ධර්ම දේශනා කරන ස්වරූපයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. 13. පොළොන්නරුවේ අංක 1 ශිව දේවාලය සම්බන්ධයෙන් අහලා තියෙනවා. ඒකට දාලා උත්තර ටිකක් තියෙනවා. පළවෙනි එක පල්ලව ආභාෂය මත කපා සැකසූ කළු ගලින් ඉදි කරන ලද්ද. දෙවෙනි එක ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේ සොලීන් විසින් ඉදි කළ දේවාල අතරින් එකකි. තුන්වෙනි එක සොලී අධිරාජ්‍යා වූ රාජරාජගේ මෙහෙසිය සිහිවීම පිණිස ඉදි කරන ලද්දකි. 4. දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ලක්ෂණ අනුව ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසේ ඉදි කරන ලද්දකි. 13 වෙනි ප්‍රශ්නෙට දාලා උත්තරේ වෙන්නේ 4 වෙනි පිළිතුර. දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ලක්ෂණ අනුව 13 වන සියවසේ ඉදි කරන ලද්දකි කියන පිළිතුර. 14. පැබ්ලෝ පිකාසෝගේ ගෝර්නිකා සිතුවමේ සමස්ත සංරචනාත්මක ප්‍රකාශය වනුයේ. උත්තර 4 දීලා තිනවා. මිනිසුන්ගේ හුදෙකලා බව හා වැළපීමයි, යුද්ධයේ කුරුළු බව හා බිහිසුණු බවයි, සතුන්ගේ හා මිනිසුන්ගේ විලාපයයි, යුක්තිය ඉල්ලා මරදීම හා මරු වෙනද ගැනීමයි. එතකොට මේ පිළිතුරු බැලුවාම ගොඩාක් සමානයි වගේ තමයි පේන්නේ. එතනින් වඩාත් ගැළපෙන පිළිතුර තෝරගන්න ඔයාලා දක්ෂ වෙන්න ඕනේ. එතකොට 14 වෙනි ප්‍රශ්නෙට දාලා උත්තරේ දෙන්නේ 2 පිළිතුර. යුද්ධයේ කුරිරු බව හා බිහිසුණු බව තමයි ඒකේ ප්‍රකාශ වෙන ප්‍රධාන මූලිකම දේ. 15 වෙනි ප්‍රශ්නය අජන්තා සිතුවම් අතර ඉඹුල්වත්පුර පිටුසිඟා වැඩිම. විතු සිතුවමේහි බුදුරජාණන් වහන්සේගේ රුව විශාලව නිරූපණය කිරීමට හේතු වී ඇත්තේ. උත්තර හතරක් දීලා තියෙනවා. පළවෙනි එක පරයවලෝක රීතිය අනුගමනය කිරීම උදෙසාය. සිතුවමෙහි සම්පින්නණයට ගැළපෙන අයුරින් දැක්වීමටය. බුදුන් වහන්සේගේ උත්තරීතර භාවය නිරූපණය කිරීම සඳහාය. 4. සිතුවමෙහි දක්නට ලැබෙන ගෘහ නිර්මාණයට ගැළපීම සඳහාය. 15 වෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරේ වෙන්නේ 3 වෙනි පිළිතුර. බුදුන් වහන්සේගේ උත්තරීතර භාවය නිරූපණය කිරීමේ අරමුණින් තමයි මේ රූපය විශාලව දක්වලා තියෙන්නේ. හොඳයි. ඒක ඉරිගහන ප්‍රශ්න ටිකක් හරිම ලේසි ප්‍රශ්න ටිකක්. හරිම සැලකිලිමත්ව මේවා කියවලා උත්තර තෝරා බේර ගන්න ඕනේ නිවැරදි පිළිතුර. ඒකට වරදීන්නේ නැහැ. ඊළඟට අංක 16 ඉඳලා 20 දක්වා දී ඇති වචනවල අර්ථය පැහැදිලි වනසේ සම්පූර්ණ වාක්‍ය බැගින් ලියන්න කියලා තියෙනවා. මෙතන දාලා තියෙන්නේ පාරිභාෂික වචන. ඒකට මේ පාරිභාෂික වචන පිළිබඳව මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ වචන 100ක් පැහැදිලි කරනවා. ඒකේ වීඩියෝ එක ඔයාලට බලුවොත්
හොඳ දැනුමක් ගන්න පුළුවන් මේ ආහන ප්‍රශ්නේ ප්‍රශ්න පාට ඒ වචන වලින් එනවම තමයි. 16 වෙනි ප්‍රශ්නේ අල්පනාව. අල්පනාව කියලා කියන්නේ මොකක්ද? ඒකට ඒක අපි කෙටි වාක්‍යයකින් පැහැදිලි වෙන විදිහට ලියන්න ඕනේ. අල්පනාව කියලා කියන්නේ උත්සව අවස්ථාවලදී පොල් තෙල් පාන තැබීම සඳහා බිම සරසන සැරසිල්ලකි. ඒක තමයි උත්තරේ වෙන්නේ. උත්සව අවස්ථාවලදී පොල් තෙල් පාන තැබීම සඳහා බිම සරසන සැරසිල්ලකි. ෂෙවෘදි ලක්ෂණ 17. ෂෙවෘදි ලක්ෂණ කියලා කියන්නේ මොකක්ද? ෂෙවෘදි ලක්ෂණ කියලා කියන්නේ කිසියම් වස්තුවක දිග ඉදිරියෙන් පෙනීමේදී කෙටි වී පෙනෙන අයුරින් දැක්වීම. ෂෙවෘදි ලක්ෂණ දැක්වීම කියලා කියන්නේ ඒක. නියම දිග ලුහු කොට නැත්නම් කෙටි කර දැක්වීම. ඊළඟට හයිරොග්ලිෆික්ස්. හයිරොග්ලිෆික්ස් කියලා කියන්නේ මොනවද? හයිරොග්ලිෆික්ස් කියලා කියන්නේ ඊජිප්තුවේ තියෙන රූපාක්ෂර විශේෂයක්. ඒකට මේ හයිරොග්ලිෆික්ස් කියලා කියන්නේ ඔන්න ඔය රූපාක්ෂර. ඒවා හඳුන්වනවා ඊජිප්තුවේ අක්ෂර අතර දකින්න ලැබෙන මෙන්න මේ රූපාක්ෂර හඳුන්වනවා හයිරොග්ලිෆික්ස් කියලා. 19. කුම්බාහෙවත් කුම්බම්. කුම්බාහෙවත් කුම්බම් කියලා කියන්නේ ඉස්ලාම් පල්ලිවල වහලෙත් තියෙනවා ලූණු ගෙඩියක හැඩය සහිත විශාල ශිඛරයක්. අන්න ඒ ශිඛරය හඳුන්වනවා කුෆා නැත්නම් කුම්බා කියලා. ඒකට ඒකට කෙටියෙන්ම ලියන්න පුළුවන් ඉස්ලාම් පල්ලිවල වහලෙයි දක්වන ලැබෙන ශිඛර ගෝලාකාර ශිඛරය. කුම්බාහෙවත් කුෆා නමින් හඳුන්වයි කියලා. ඊළඟට මරවාහනම්. මරවාහනම් කියලා කියන්නේ හින්දු ආගමික උත්සව අවස්ථාවලදී භාවිතා කිරීමට කරන ලද දැවයෙන් නිර්මාණය කරපු වාහන විශේෂයක්. නැත්නම් දෙවියන් වැඩම කරවීම සඳහා නිර්මාණය කරන ලද දැව වාහන විශේෂයක්. මරවාහනම් කියලා කියන්නේ එන්න ඒවා. දෙවියන් වැඩම කරවීම සඳහා නිර්මාණය කරන ලද දැව වාහන විශේෂයක්. එතකොට 21 ඉඳලා අපි බලමු මොනවද තියෙන්නේ කියලා. 21 ඉඳලා තියෙනවා මේ විදිහට රූප සටහන් ටිකක් දීලා මේකත් ගොඩක් ලේසි ප්‍රශ්න පහක්. එතකොට මේ රූප සටහන් ගැලපෙන ආකාරයට ගලපන්න තමයි තියෙන්නේ. එතකොට මේ මුලින් දීලා තියෙන රූප සටහන් පහට ගැලපෙන රූප ටිකක් මේ ABC කියලා නම් කරලා තියෙන රූප අතර තියෙනවා. මොනවා හරි සම්බන්ධයක් තියෙනවා එක්ක යුගයෙන් එක්ක ශිල්පියාගෙන් එක්කම චිත්‍රයේ කොටසක් වෙන්න පුළුවන්. මේ වගේ මොනවා හරි සම්බන්ධතාවයක් මේකේ තියෙනවා. මේ සම්බන්ධතාවය අපි අඳුනගෙන ඒකට අදාළ ගැලපෙන අක්ෂරය ලියන්න තියෙන හිස්තැන තුල. එතකොට 21 ඉඳලා 25 තේ මේක දක්වලා තියෙනවා රූප සටහන් වලට සිසියම් සම්බන්ධතාවයක් දක්වන රූප සටහන ඉදිරියින් නැති A B C D E යන ඒවා තුලින් තෝරා ඒ අක්ෂරයේ තිත්තිර මත ලියන්න. හරි මුලින්ම තියෙනවා සීගිරි චිත්‍රයක කොටසක්. එතකොට මේ සීගිරි චිත්‍රයක ඒ සීගිරි චිත්‍රයට ගැලපෙන රූපයක් මොන හරි තියෙනවද බලමු. ABC අතර ඔව් තියෙනවා. මේ තියෙන D අක්ෂරේ. එතකොට ඒකට පිළිතුරු වෙන්නේ මෙන්න මේ D අක්ෂරේ. එතකොට මේ රූප සටහන පිළිබඳ අවබෝධය මේකට ගොඩක් වැදගත් වෙනවා. ඔයාලට උත්තර ලියන්න ගොඩක් ලේසි මේකට උත්තර ලියන එක. මේ සම්බන්ධතාවයේ ගොඩනගිලා තියෙන ආකාරය කොහොමද කියලා අපිට අග්ගල අඳුර ගන්න පුළුවන්. D අක්ෂරේ තමයි ඒකට එන්නේ. ඊළඟට තියෙනවා 22 පොත කියවන ළමයා. කියවන ළමයා කියන චිත්‍රය. එතකොට ඒකට ගැලපෙන රූපයක් බලමු මේකේ තියෙනවද කියලා. ඒක ශිල්පියත් එක්ක සම්බන්ධ වෙන එකක් තියෙන්නේ. මේ තියෙන ඊ අක්ෂරය. ඊ අක්ෂරය තමයි එකට එන්නේ 22ට. 23 මුළු පොරණ චිත්‍රයේ තියෙන්නේ GS ප්‍රනාන්ද ශිල්පියාගේ. ඒකට ගැලපෙන රූප සටහනක් මේකේ තියෙනවද? ඔව් තියෙනවා. B අක්ෂරය. මේ තියෙන. ඒතකොට මේ දෙකම එකම ශිල්පියාගේ නිර්මාණ දෙකක්. 24 ඊජිප්තු චිත්‍රයක් තියෙන්නේ. ඊජිප්තු චිත්‍රයක කොටසක්. ඒකට ගැලපෙන රූපයක් මේකේ තියෙනවා ඒ අක්ෂරය. ඒකට මේ කුරුළු දඩේම චිත්‍රයේ පාරාවරයගේ රූපය තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඒක ඒකෙම කොටසක් තමයි මෙතන මේ කුරුල්ලෙක්ගේ රූපයක් දක්වලා තියෙනවා. ඒකට ඒක ඒකට ගැලපෙන්නේ ඒ අක්ෂරය. 24ට ඒ. 25ට දක්වලා තියෙන්නේ දිවංක පිළිමගේ චිත්‍රයක කොටසක්, දේවරාධන චිත්‍රයේ පත්මපාණි බෝසත් රූපයේ කොටසක්. ඒකට ගැලපෙන අක්ෂරය වෙන්නේ C. ඒකද ඒකේ තියෙන්නේ දිවංග පිළිමගේම චිත්‍රයක කොටසක්. ඒකට දිවංග පිළිම එකම තැන තියෙන චිත්‍ර දෙකක රූප සටහන් දෙකක් තියෙනවා. ඒකට ඒ දෙක ගැලපෙනවා. ওই විදිහට තමයි ඒකේ අක්ෂර ගැලපීම වෙන්නේ. හරිම ලේසියි මේක. ලකුණු 5න් 5ම ගන්න පුළුවන්. ඊළඟට අංක 26 සිට 30 ඇති එක් එක් වාක්‍යයන්හි
ඉස්තනට සුදුසු වචන යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න. ඒකට එතන ඉස්තන නිර්වීමක් තියෙනවා. 26 වෙනි ප්‍රශ්නේ මහනුවර තීර්ථ දෙවමැදුරේ සිතුවම් අතර තුවාල ලැබුවෙකුට ප්‍රතිකාර කෙරෙන ඉස්තනක් නැමැති සිතුවමින් හැඟීම් බර අවස්ථාවක් නිරූපණය වේ. මොකද මේ ඉස්තනට කියන උත්තරේ වෙන්නේ යහපත් සමරිතානුවරයා. එතන යහපත් ආගන්තුක සත්කාරර කරු කියන උත්තරේ තමයි එකට එන්නේ. විසියත් අවසාන භෝජන සංග්‍රහය සිතුවම සංරචනයේදී අඳුරු පරිසරය තුළ යේසුස් වහන්සේ ඇතුළු පිරිස ආලෝකමත්ව දැක්වීමේ සිද්ධාන්තය ඉස්තනක් ලෙස හැඳින්වේ. ඒකට හඳුන්වනවා කියරස් කූරෝ කියලා. එනි අඳුරු දැක්වීමේ ක්‍රමය. ඊළඟට 28 වේදනාව බය ත්‍රාසය උත්සාහය නිරූපිත හෙලනිස්ටික යුගයට අයත් ඉස්තනක් මූර්තිය යථාර්ථවාදී ශෛලිය අනුව කල නිර්මාණයකි. එතකොට ඒකට අදාළ හිස්තැනට උත්තරේ වෙන්නේ ලැවකුන් මූර්තිය. වේදනාව බය ත්‍රාසය දක්වන මූර්තිය විදියට ගන්න පුළුවන් මූර්තිය තමයි ලැවකුන් මූර්තිය. 29 බුදුන් වහන්සේ පස්වග මහණුන්ට දැන් පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ අවස්ථාව. ඉන්දියාවේ පිළිමයෙන් නිරූපණය වේ. ඉන්දියාවේ මොන පිළිමයෙන්ද ඒක දක්වන්නේ? සාරානාථ බුදු පිළිමයෙන්. ඊළඟට 30 තෙත් බදාමයේ මතු පිට චිත්‍රඳීමේ සම්ප්‍රදායික ශිල්ප ක්‍රමය ලෙස හඳුන්වයි. තෙත් බදාමයේ මතු පිට චිත්‍රඳීමේ සම්ප්‍රදායික ශිල්ප ක්‍රමය ලෙස හඳුන්වයි. ඒකට අදාළ උත්තරේ වෙන්නේ 30ට ප්‍රෙස්කෝ බුවණු. ප්‍රෙස්කෝ කියලා කිව්වොත් හරි ප්‍රෙස්කෝ බුවණු තමයි ක්‍රමය තෙත් බදාම මතු චිත්‍රඳීමේ ක්‍රමය. තුරේ 26 ඉඳලා 30 දක්වා තියෙන ප්‍රශ්න ටිකත් හරිම ලේසි ප්‍රශ්න ටිකක්. හිස්තැන් වලට කෙටි උත්තර තමයි ලියන්න තියෙන්නේ. හොඳයි ඊළඟට තියෙනවා අංක 31 ඉඳලා 35 දක්වා ප්‍රශ්න වලට A B C D E කියලා රූප සටහන් ඇසුරෙන් පිළිතුරු ලියන්න. ඒකට A B C D E කියන රූප සටහන් ටික පදනම් කරගෙන තමයි මේකේ උත්තර ලියන්න තියෙන්නේ. 31 වෙනි ප්‍රශ්නය A අක්ෂරයෙන් දැක්වෙන සිතුවම් කොටස උපුටාගෙන ඇති සිතුවම කුමක්ද? A අක්ෂරයෙන් දැක්වෙන සිතුවම් කොටස උපුටාගෙන ඇති සිතුවම කුමක්ද? ඒකේ දැක්වෙන චිත්‍රය බැලුවාම එතන තියෙන ජයශ්‍රීමා බෝධි කොටසක් චත්‍රයක් යට වැඩ ඉන්න ආකාරයට. එතකොට ඒකේ දැක්වෙන්නේ සංගමිත තෙරණියගේ පැමිණීම දැක්වෙන චිත්‍රය තමයි ඒකේ තියෙන්නේ. එතකොට ඒකට අපිට උත්තරේ ගන්න පුළුවන් සංගමිත තෙරණිය ශ්‍රී මහා බෝධිය වැඩමවීම නැත්නම් දුමින්දාගමණය කියලා දක්වන්න පුළුවන්. ඊළඟට B අක්ෂරය 32 B අක්ෂරයෙන් දැක්වෙන අචල භක්තිය නිසා නාරි සුන්දරත්වය අහිමි කරගත් කාන්තාරුව කුමන නමකින් හැඳින්වේද? හින්දු මූර්තියක් ඒකේ තියෙන්නේ. කරේකල් අම්මේයාර් කියන මූර්තිය තමයි ඒකේ ඒ රූප සටහනේ නිරූපණය වෙන්නේ. ඒකට ඒකට අදාළ උත්තරය වෙන්නේ කරේකල් අම්මේයාර්. 33 සී අක්ෂරයෙන් දක්වන සාංචි තොරණ කැටයමින් නිරූපිත තේමාව කුමක්ද? සී අක්ෂරයේ තියෙන්නේ සාංචි කැටයමක්. ඒකෙන් දක්වන්නේ සංකස්සපුර වැඩීම. බුදුන් වහන්සේ සංකස්සපුරයට වැඩම කිරීම නැත්නම් සංකස්සපුර හිනිමං දර්ශනය. ඒක තමයි පිළිතුරු. 34 D අක්ෂරයෙන් දැක්වෙන මිනිස් මුහුණ සමග සත්ව ශරීරයක් බද්ධ කිරීමෙන් සැකසුණු කල්පිත මූර්තිය කුමක්ද? D අක්ෂරයෙන් දැක්වෙන්නේ එතන ඊජිප්තු කලාවේ මූර්තියක් තියෙන්නේ. ඒ කල්පිත මූර්තියක් ඒක. කල්පිත මූර්තිය කුමක්ද කියලා තමයි එතන අහලා තියෙන්නේ. ඒක හඳුන්වන්නේ ස්පිනික්ස් නමින්. ඒකේ තියෙන්නේ සිංහ ශරීරයක් සහ මාරාවරයෙක්ගේ මුහුණක් එකතු කරපු මූර්තියක්. ඊළඟට 35 ඊ අක්ෂරයෙන් දැක්වෙන කාටුන් චරිතය නිර්මාණය කළ ශිල්පියා කවුද? ඊ අක්ෂරය. දැන් මෙතන තියෙන ඊ අක්ෂරය. ඒ කාටුන් චරිතය නිර්මාණය කරපු ශිල්පියා කවුද කියලා තමයි අහන්නේ. කැමිලස් පෙරේරා තමයි ඒකට අදාළ උත්තරය වෙන්නේ. හොඳයි. ඒ විදිහට හික්කටියෙන් හිස්තන් පුරවන්න තියෙන ඒ රූප සටහන අතුරු කරගෙන ගොඩක් ලේසි එකක් මේකත්. මේකටත් රූප සටහන පිළිබඳ අවබෝධය ගොඩක් වැදගත් වෙනවා. ඒ ටිකට උත්තර ලියන්න. ඊළඟට දිනන අන්තිම 36 ඉඳලා 40 දක්වා ප්‍රශ්න පහක්. ඒකත් ලේසි ප්‍රශ්න ටිකක්. රූප සටහනක් දීලා තමයි මේකෙත් අහන්නේ. චිකුල අඳුර චිත්‍රයක් මේකේ දක්වනවා. මේ තියෙන්නේ චිත්‍රයේ වර්ණ චිත්‍රයක්. ඒතකොට ඒ වර්ණ චිත්‍රය බලලා ඒකට අදාළව අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන්නේ. ගොඩක් ලේසි. ඒතකොට මේකේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඒක කියලා තියෙනවා. ඔබ වෙත සපයා ඇති වර්ණ චිත්‍රය හඳුනාගෙන ඒ කලාත්මක ආගය විග්‍රහ කරන පරිදි අංක 36 සිට 40 තෙක් දී ඇති උපමාත්‍රකාවට අදාළව
අර්ථවත් වාක්‍ය පහක් ලියන්න තනි වචනයේ පිළිතුර සැපයීම ලකුණු නොලැබීමට හේතුවක් වනවට කියලා වරාන්තර දාලා තියෙනවා ඒ නිසා කොයි වෙලාවකවත් තනි වචනයකින් උත්තර ලියන්න නැතුව මේකෙදි බලාපොරොත්තු වෙන්නේ කෙටි වාක්‍යයක් විදිහට තමයි උත්තරය ලියන එක බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා ඒ උපමාත්‍රකාවක් තියෙනවා දැන් මේ 36 ඉඳලා 40 දක්වා උපමාත්‍රකාවට බෙදලා තමයි අහලා තියෙන්නේ උපමාත්‍රකාවට ගැලපෙන ආකාරයට වලට උත්තර ලියන්න පුළුවන් වාක්‍යයක් විදිහට මේ හිස්තැන් වල ලියන්න පුළුවන් එතකොට මේ මේ චිත්‍රය ගැන තමයි අහන්නේ එතකොට මේ චිත්‍රයේ 36 වෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ ශිල්පියා පිළිබඳව ශිල්පියා ගැන අපිට ලියන්න පුළුවන් එම් සාලිස් කියන චිත්‍ර ශිල්පියා තමයි මේ චිත්‍රය නිර්මාණය කළා දින්නේ එම් සාලිස් කියලා විතරක් ලියන්න නැතුව වාක්‍යයක් විදිහට ඒක ගලපලා ලියන්න බලන්න ඒකයි එතන කියන්නේ කෙටි උත්තර ලියන්න එපා කියලා එතකොට ඒකට ගන්න පුළුවන් මෙම සිතුවම එම් සාලිස් ශිල්පියා විසින් අඳින ලද සිතුවමකි කියලා නැත්නම් එම් සාලිස් ශිල්පියා විසින් අඳින ලද සිතුවමකි ඒ වගේ කෙටි වාක්‍යයකින් ලියන්න ඊළඟට 37 තේමාව පිළිබඳ 37 තේමාව ගැන අහලා තියෙනවා. ඒතකොට තේමාව වෙන්නේ සිදුවත් කුමරු පියුම් පිට වැඩම කිරීම මෙම චිත්‍රයෙන් නිරූපණය කර ඇත කියලා ඒක වාක්‍යයක් විදිහට ලියන්න. පියුම් පිට වැඩීම කියලා ඒක තමයි කෙටිම තේමාව ගත්තොත් වෙන්නේ. එහෙම ලියන්න නැතුව ඒක වාක්‍ය විදිහට ගන්න. සිදුවත් කුමරු පියුම් පිට වැඩම කිරීම මෙම චිත්‍රයෙන් නිරූපණය කර ඇත. 38 සංරචනය කර ඇති අයුරු. ඒතකොට ඒ චිත්‍රය බලලා අපිට පුළුවන් ඒ චිත්‍රයේ සංරචනය කොයි වගේද කියලා රූප සංරචනය කළ දින විදිය මොන වගේද කියලා බලන්න. ඒ සංරචනය සම්බන්ධයෙන් අපිට ලියන්න පුළුවන්. පෙරබිම මැදබිම සහ පසුබිම පැහැදිලිව දැක්වෙනසේ සිද්ධි ගණනාවක් චිත්‍රණය කර ඇත. අපිට තලයේ පිරියන විදිහට පෙරබිම මැදබිම පසුබිම තුල රූප සංරචනය කර ඇත. ඒ වගේ වාක්‍යයක් විදිහට ලියන්න. ඊළඟට 39 වර්ණ භාවිතය. වර්ණ භාවිතය ගැන අහන්නේ. ඒක චිත්‍රය බලලා ඒකේ වර්ණ භාවිතය මොන වගේද කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට මේ චිත්‍රය බලුවාම මොන මොන වර්ණද භාවිතා කරලා තියෙන්නේ කියන එක ඔයාලා පිළිබඳව ඔයාලට අවබෝධයක් එනවා. එතකොට මේ වර්ණ භාවිතය සම්බන්ධ කොටසට අපිට ලියන්න පුළුවන් මේ විදිහට ත්‍රිමාන ලක්ෂණ මතුවනසේ එළිය අඳුර දක්වමින් දියසායම් මාධ්‍යයෙන් වර්ණ ගන්නවා ඇත. එහෙම නැත්නම් දියසායම් මාධ්‍යයෙන් අඳින ලද මෙම සිතුවම ලිතෝ මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත. එතන වර්ණ භාවිතය සම්බන්ධව කියන්න තියෙන්නේ. ඔතන ත්‍රිමාන ලක්ෂණ මතුවනසේ එළිය අඳුර දක්වමින් චිත්‍රය නිර්මාණය කර ඇත කියලා ඔයාලට ලියන්න පුළුවන්. මේකට අදාළ වාක්‍ය විදිහට. ඊළඟට ප්‍රකාශිත හැඟීම්. මේ චිත්‍රයේ මොහොන වලින් ප්‍රකාශ වෙන භාවයන් නැත්නම් හැඟීම් තමයි මෙතන ලියන්න ඕනේ. ඒකට ගන්න පුළුවන් ආගමික භක්තිය දනවන අයුරින් ශිල්පියා සිතුවම නිර්මාණය කර ඇත කියලා. එහෙම නැත්නම් සිදුවත් කුමරගේ පියුම් පිට වැඩීම ආශ්චර්යමත් සිද්ධියක් ලෙස පෙන්눔 කිරීමට ශිල්පියා සමත්ව ඇත. එහෙමත් නැත්නම් බුද්ධලම්බන ප්‍රීතිය මතු කරන අයුරින් නිර්මාණය කිරීමට ශිල්පියා සමත්ව ඇත කියලා. ওই විදිහට ඒ උත්තර ඩික් උත්තර මේකට අදාළව ලියන්න පුළුවන්. එතකොට ප්‍රශ්න 40 මෙතනින් අවසන්. මේ ප්‍රශ්න 40ම උලක් લેසි මේ චිත්‍ර ලියන කෙටි පේපර් එකේ ප්‍රශ්න 40. එතකොට මේ එක ප්‍රශ්නයකට එක ලකුණ බැගින් ලකුණු 40ක් මේ පේපර් එකට හිමි වෙනවා. එතකොට මේකේ 40න් 40 වුණත් ගන්න පුළුවන් කෙනෙකුට හොඳට රූප සටහන් පිළිබඳව අවබෝධයක් ලැබීම ගොඩක් වැදගත් වෙනවා මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන එක. හොඳයි එහෙනම් අද දවසේ අපි කතා කරේ 2020 චිත්‍ර කලාව පාස් පේපර් එක. ඒ වගේම මගේ channel එක වරතාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියන ආරාධනාව කරනවා. තවත් මේ වගේ වටිනා video ඉදිරියට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. සුබ දවසක් සියලු දෙනාටම.